මෙම ජාවාරම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා දුන් දුරකථන අංකයට මෙම පැමිණිලි ලැබී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් වරියෙකු ඇතුළු කිහිප දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මෙම ජාවාරමට හසු වූ අම්පාර මිහිඳුපුර පදිංචි ADS නිරෝෂණ නැමැති හිටපු විශේෂ බලකා සිබලාගේ හඬපටයක්ද ඔවුන්ගේ ඥාතීන් වෙත ලැබී තිබෙනවා. තම ස්වාමි පුරුෂයා කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙසත් තමන් දැඩි අසරණ තත්වයට පත්ව සිටින බවත් නිරෝෂගේ බිරිඳ වන ජී පුෂ්පලතා මහත්මිය ඉල්ලා සිටිනවා. අපේ තාත්තා කලිනුත් හමුදාවේ හිටියේ. ආයෙත් රුසියාවට තාත්තා ගියා. පොඩි වැඩ කරන්න කියලා තමයි තාත්තා ගියේ. හැබැයි දැන් රුසියාවේ යුද්ධෙට තමයි ගිහිලා තියෙන්නේ. මම කියන්නේ තාත්තා ආයෙත් කෙනත් දෙන්න කියලා. මගේ මහත්තයා මේ ගෙදර තිබ ආර්ථික ප්‍රශ්න හින්දා රුසියාවේ රැකියාව සඳහා ගියා. එයා ගියේ සුන්බුන්නස් කරන්න. එයා කිව්වේ මේ වගේ දේවල් වලට ගිහිලා අපිට ලක්ෂ 3000ක් කරන්න වගේ දේවල් පොඩි පොඩි වැඩ තියෙන්නේ. ගිහිලා ලක්ෂ 6ක් 7ක් මාසිකව ගන්න පුළුවන් කියලා. ඒ වුණාට මගේ මහත්තයාද අනතුරටපත් වෙලා මගේ මහත්තයා කතා කරන්නේ. මගේ මහත්තයා බේරලා දෙන්න කියලා තමයි මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ.